සාමාන්‍ය සමයේ 22 වෙනි ඉරුදින ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දකිනවා ඉතාමත් ලස්සනට අද දේව වචනය තුළ අපිට හරි ලස්සන දෙයක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ද්විතීය නීති සංග්‍රහය පොතේ අපිට පැහැදිලි කරනවා කිසිම අවස්ථාවක කිසිම මොහොතක දෙවියන් වහන්සේගේ වචනයට එහෙම නැත්නම් දේව නීතියට වෙනම කිසිම අකුරක් හෝ එකතු නොකළ යුතුයි කියලා. නමුත් අද අලුත් ගිවිසුමට එනකොට මාක්තුමාගේ සුවිශේෂය ජේසුස් වහන්සේ කියනවා ඔබ ඔබේ ප්‍රයෝජනය සඳහා ඔබේ ලාභය සඳහා නීතිය ඔබ විසින්ම දෙවියන් වහන්සේ දුන්නු වචනය දෙවියන් වහන්සේ දුන්නු නීතිය ඔබ විසින්ම නැවත රීඩිෆයින් කරලා එහෙම නැත්නම් නැවත ඒක අර්ථකථනය කරලා නැවත අර්ථකථනය කරලා එනිසා ඒ නැවත අර්ථකථනය කිරීමේදී ඔබේම අරුත් ඒවලට එකතු කරලා ජේසුස් වහන්සේ උදාහරණයක් කරන් පෙන්නන. ඔබ කියනවා දෙවියන් වහන්සේ කියනවා ඔබේ මවටද පියාට ගෞරව කරන්න සලකන්ඩ ඒගොල්ලන්ට හොඳට සලකන්ඩ. එතකොට දෙවියන් වහන්සේ ඔබට දෙන දේශයේ ඔබ චිරාත් කාලයක් ජීවත් වෙනවා කියලා. මේක දෙවියන් වහන්සේගේ නීතිය. නමුත් ජේසුස් වහන්සේ කියනවා ඒත් ඔබ කියනවා දෙවියන් වහන්සේ ප්‍රකාශ කෙරුවොත් යමෙක් එහෙම නැත්නම් දෙමව්පියන් ප්‍රකාශ කරුවොත් අපි සතු සියල්ල දෙවියන් වහන්සේට දෙනවා කියලා දෙවියන් වහන්සේ සතුයි කියලා ඒ සතුයි කියන මොහොතේ ඉඳලා දරුවන් පවා දෙවියන් වහන්සේ සතුයි ඒ නිසා දරුවන්ටවත් දෙමව්පියන්ට උදව් කරන්න බෑ කියන නීතිය රීතිය හදලා තියෙනවා කියලා ජේසුස් වහන්සේ බොහොම පැහැදිලිව ඔවුන්ට චෝදනා කරනවා. ප්‍රබන්දෙන්නේ ගොඩාක් වෙලාවට මේ සම්ප්‍රදායන් තුළ හිර වෙලා ඒ සම්ප්‍රදායම අපි අපේම ලාභ ප්‍රයෝජන සඳහා යොදා ගන්න අවස්ථාවන් අනන්තයි. එහෙම නැත්නම් දේව වචනය අපි දෙවියන් වහන්සේගේ සැලසුම් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි වෙනුවෙන් අපි අර්ථකථනය කරගන්න අවස්ථාවන් අනන්තයි. එක මාර වෙලා උදාහරණයක් හැටියට ජාකොබ්තුමාගේ පොතේ අපිට බොහොම පැහැදිලිව කියනවා ජාකොබ්තුමාගේ ලිපියේ අපිට බොහොම පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේවත් පොළඹවන්නේවත් නැත කියලා ජාකොබ්තුමාගේ හසුනේ පළවෙනි පරිච්ඡේදේ. ඉතාමත් ලස්සනයි ඒක. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේවත් පොළඹවන්නේවත් නැත. එතකොට මේක බොහොම ලස්සනට වචනය තුළ අපිට අරගෙන දෙනකොට අපි සමහර වෙලාවට නපුරෙන් පෙළඹිලා අපි කියනවා දෙවියන් වහන්සේ තමයි මට ඒ අවස්ථාව උදා කරුවේ කියලා. එහෙම කියන අවස්ථාවල් අපිට තියෙනවා. මේ අනියම් ඇසුරක් පවත්වන බිරිඳක් කියනවා එයාට ලැබුණු එයාගේ අනියම් පෙම්වතා දෙවියන් වහන්සේ විසින් එයාට දුන්නු දායාදයක් කියලා. හේතුව එයාගේ ජීවිතයේ දුකෙන් වේදනාවෙන් ස්වාමි පුරුෂයාගෙන් ආදරයක් නොලබ තියෙනකොට ඒ ආදරයක් නොලැබීම තුළ එයාට ආදරයක් ලබන්නට දෙවියන් වහන්සේ විසින් එයාට දායාද කරපු කෙනෙක් කියලා. ප්‍රබන්තිනී අපි එකක් මතක තියාගන්නට ඕනා දෙවියන් වහන්සේ මොනම මොහොතකවත් අපිව නපුරෙන් පොළඹවන්නේ නැ දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැහැ. එතකොට මේවා අපිට ඕන විදිහට මේ විදිහට අර්ථකථනය කරන්න බෑ. දෙවියන් වහන්සේගේ නීතිය දෙවියන් වහන්සේගේ වචනය අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ මනුෂ්‍යයතුලින් වෙන්නට පුළුවන්. නමුත් ඒ මනුෂ්‍යයතුලින් දුන්නා වූ වචනය පරිපූර්ණ වචනයක්. ඒක සම්පූර්ණ වචනයක්. ඒ සම්පූර්ණත්වයට අපි දේවල් එකතු කරලා පිළිපදින්නට අවබෝධ කරගන්නට වටහා ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතය තුළ අපි අවබෝධ කරගන්නට ඕනා. ඒ වචනය තුළ ප්‍රවන්තෙන්නේ ඒ වචනයට අලුත් කෑලි එකතු කරලා නෙමෙයි.
ඒ නිසා දේව වචනය අපි හරියට අවබෝධ කරගෙන හරියට අර්ථකථනය කරගෙන ඒ අර්ථකථනය තුළ ඒ අරුත්බරය අරුත තුළ අපි ජීවත් වෙනකොට අපි දෙවියන් වහන්සේට ප්‍රසන්න මිනිස් වෙනවා. අපි දෙවියන් වහන්සේගේ ආදරය අත්දකින මිනිස් වෙනවා. අපි දෙවියන් වහන්සේගේ ආදරය තුළ ශක්තිමත් වෙන බලවත් වෙන මිනිස් වෙනවා. දේව ආදරයට පාත්‍ර වෙන මිනිස් වෙනවා. දේව වචනය තුළ අපි ක්‍රියාත්මක වෙනකොට දේව ගරුභිය තුළ අපි ක්‍රියාත්මක වෙනකොට අපි වරප්‍රසාදයන් සම්භාරයකට හිමිකම් කියන මිනිස් වෙනවා. අද දෙවෙනි කේවීමෙන් අපිට ඒක කියනවා බොහොම පැහැදිලිව. ඒ නිසා දේව ආශිර්වාදය දේව වරප්‍රසාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ වචනය පිළිපැදීම හා කී කරුවීම තුළ. දේව ගරුභිය ඇතිව අපි ක්‍රියාත්මක වීම තුළ. අද දේව ගරුභිය කියන කාරණාව අපේ ජීවිතවලින් වියකෙනකොට, නැති වෙලා යනකොට, ඉවත් වෙලා යනකොට, දෙවියන් වහන්සේට ගරුභිය නොදැක්වීම හේතු කොටගෙන එයම අපේ සාපය බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් අපේම හැකියාව, අපේ දක්ෂතාව, අපේ කුසලතාවන් අපිට මේ ඔක්කොම දේවල් කරගන්න පුළුවන් කියලා අපි තනියම ගමනක් යන්නට ගියාම අපේ ජීවිතේ ඒ වැටීම හරිම භයංකර වෙනවා. හරිම භයංකරයි. මං ගවට එනවා විවාහක දරුවෙක්, මිනිස්සෙක්. එයා ඇවිල්ලා කියනවා, ෆාද මට කාර් තිබුණා, යාන වාහන තිබුණා, ලොරි තිබුණා, ලීසාපු තිබුණා, මගේ ෂොප්ස් තිබුණා. නමුත් අද වෙනකොට මේ ඔක්කොම දේවල් මට නැති වෙලා මම අන්ත අසරණ වෙලා දැන් මට මගේ ඉන්න ගේ පවා මට විකුණන්න වෙලා තවමත් ණය ගෙවලා ඉවර කරගන්න බෑ. මං එයාට ආඥා කරනකොට මට දැනෙනවා එයාගේ උඩඟුකම, එයාගේ කෑදරකම, එයාට සල්ලි ගොඩාක් හම්බ කරගන්න තිබිච්ච අවශ්‍යතාවය. ඒ ඔක්කොම දේවල් නිසා එයා අතනින් මෙතනින් එතනින් පටන් අරගෙන මිනිස්සුන්ට, ඌරන්ට, බල්ලන්ට වගේ කතා කරමින් එයාගේ ජීවිතේ එයා පුදුමාකාර ආත්මාර්ථකාමී ස්වార్థයෙන් යුතු ගමනක් ගිහිල්ලා අවසානයේදී ජීවිතේ වරද්දගත්තයින් පස්සේ, ජීවිතේ අන්ත අසරණුණායින් පස්සේ, ජීවිතේ ඇදගෙන වැටුණායින් පස්සේ එයා ස්වාමින් වහන්සේ වෙතට හැරෙනවා. ඒත් එයා පරක්කු නැහැ. We are never too late to return to the Lord කියනවනේ. අපි කවදාවත් දෙවියන් වෙත එන්නට පරක්කු නැහැ. ඒත් ප්‍රේමන්තේනි, අපේ ජීවිතය තුළ අපි බොහොම පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන ලස්සනම දේ තමයි අපි දේව වචනයත් එක්ක අපේ ජීවිතය හැඩගස්ව ගන්නට ඕන. ඒ වචනේ වෙනස් කරගෙන අපිට ඕන විදිහට හදාගෙන හැඩ අපි ඒක පිළිපදින්න නෙමෙයි. දේව වචනය අපේ ජීවිතයේ පහන් මාවත කරගන්නට ඕන. අපේ ජීවිතයේ මාවත දේව වචනය බවට පත් වෙනකොට අපේ ජීවිතය දෙවියන් වහන්සේගේ සෞභාග්‍යයෙන්, සාමයෙන්, ආදරයෙන්, දයාවෙන් පිරෙන ජීවිත බවට පත් වෙනවා. එනිසා අපි වෙනුවෙන් යාඥා කරමු, උත්සාහ කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.